1872 පටන් ලංකාවට ලිඛිත ව්‍යවස්ථාවක් ලැබුණු මොහොතේ ඉඳලම අපිට සැබවින්ම ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. මේ රටේ තිබෙන විවිධත්වය, රටේ සංස්කෘතික විවිධත්වය, භාෂාමය විවිධත්වය, ආගමික විවිධත්වය, ඒ ආකාරයට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ජනතාවගේ නිදහස් භුක්ති විඳීම පිළිබඳ කාරණාව එහි අඩංගු වී තිබෙනවාද කියලා. ඒ නිසාම තමයි 72 පිළිබඳ ප්‍රශ්නයක් මතු වුණේ. ඒක මේ දෙමළ ජනතාවට විතරක් මතු වුණු ප්‍රශ්නයක් නෙමේ, බර්ග ජනතාව විවිධ අපේ අධිවාසීන් ඒ අය පවා ප්‍රශ්න කරන්නට යෙදුණා. මේ 72 මුල් ලිඛිත ව්‍යවස්ථාව හරහා තමන්ට මේ රට තුළ තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ භාෂාව, තමන්ගේ අනන්‍යතාවය එයින් පෙනෙනවාද කියලා. දැන් 78 ආවම ඇත්තටම රට තුළ ආධිපත්‍ය භාවය වර්ධනය වුණා මිසක් තිබුණු බහු විවිධත්වය වාර්ගිකව තිබුණා වූ ගැටුම් තවත් උත්සන්න කිරීමට සමාන වුණා මිසක් රටේ ජනතාවගේ අයිතිවාසිකම් භුක්ති විඳින බවක් අපිට පෙනුන්නේ නැහැ. ඒ නිසාම තමයි 2015 මේ වෙනස ඇති කරපු අපේ පුරවැසි සමාජය, කාන්තාවන්, දමිළ ජනතාව, ඒ වගේම අද වෙනකොට අදිවාසී ජනතාව පවා ඉල්ලා සිටින්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද රටේ යහපාලනය පිළිබඳ කාරණාව අලුත් සංස්කෘතියක්, අලුත් නෛතික මේ රාමුවක් ඇති කිරීම පිළිබඳ අභියෝගයක් නිසා මෙය පටු දේශපාලන ක්‍රියාදාමයකින් ඔබ්බට ගොස් මෙය අපේ රට වෙනුවෙන් රටේ සියලුම ජනකොටස්වල අයිතිවාසිකම් භුක්ති විඳීම සම්බන්ධයෙන් නිර්මාණය කරන්නා වූ අලුත් අනාගතයක් පිළිබඳ ලියවෙල්ලක් හැටියට අපි තේරුම් ගන්න ඕනේ. මේ නිසාම තමයි අපේ කාන්තා පාර්ශවය, කාන්තා ජනගහනය ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කාන්තා දේශපාලන ක්‍රියාකාරීත්වය සමානාත්මතාවයකින් එක්කල යුතු බව. ඒ වගේම රට මුහුණ දුන්නා වූ ජනවාර්ගික යුද්ධයට විසඳුමක් ලබා දෙන දේශපාලන විසඳුමක් පිළිබඳ කාරණාවත් මෙහි අඩංගු විය යුතුයි කියලා. මානව හිමිකම් පිළිබඳවත් සමාජ ආර්ථික ක්‍රියාදාමය තුළ තිරසාර සංවර්ධනයක් මත පදනම් වුණු අයිතිවාසිකම් පෙළකුත් මේ තුළ ගැබ්විය යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන් අපි අවධාරණය කරනවා.